මෙහේ නිකං එලියට බැස්සහම ෆ්‍රිජ් එකේ යට තට්ටුවට බැස්සහම වගේ ෆ්‍රීසර් එකේ වගේ නෙවෙයි යට තට්ටුවේ වගේ ෆ්‍රිජ් එකේ ඕගොල්ලොන්ට තේරෙන විදිහට මම කියන්නේ මොකද ලංකාවේ අයනේ වීඩියෝ බලන්නේ මොකද ඕගොල්ලෝ නිකං ෆ්‍රිජ් එකේ යට තට්ටුවට අත දාලා බලන්න අන්න ඒ වගේ නෝමල් කූල් එකක් තියෙන්නේ ආයි පට්ට පහර අපි යනවා දැන් කාර් එකට ආ කාර් එක ගාවට ආයිමත් බඩු ටිකක් ගේන්න බලමු මගේ ජැකට් එක මේවා පර්ස් එක එහෙම ඔක්කොම කාර් එකේ ඔන්න සාන්ද්‍ර ගියා අපිට උදේට කන්න හෙට උදේට කන්න බ්‍රියෝස් මොන හරි ඕඩර් කරන්න බලමු ඔන්න අපි දැන් එළියට බහින්න හදන්නේ මන්නං අද්දික එකක් දාගත්තා මොකද පොඩ්ඩක් සීතලයි කලින් නම් පොඩ්ඩක් අවුව තිබුණා දැන් නම් නැහැ ඒක හින්දා ෆෙල්ප් එක දාගෙන වහිනක ඇඟට ගුණයි මොකද ඉතින් මේ වගේ කඳු උඩ කොහොමද සීතල තියෙනව හැබැයි ඉතින් මිලානෝ වලට වඩා සුපිරි මේ පැත්ත කූල් එකේ ඉන්න පුළුවන් ෆ්‍රිජ් එක ඇතුලේ වගේ බලමු දැන් අපි යනවා මන් ඩ්‍රෝන් එක ගත්තා බෑග් එක මේකත් අරන් යනවා වීඩියෝ පාරක් දාන්න බලමු ගිහිල්ලා කොහොමද කියලා. තව ෆොටෝ ටිකකුත් ගහ ගන්න ඕන. ඔන්න අපි එළියට බැස්සා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙතන ඉස්සරහ තියෙනවා මේ කඳු උඩින් වතුර බහිනවා පල්ලෙ පහලට. මම හිතන්නේ නම් මෙහෙත් මෙහේ නම් ටැප් වල වතුර බොන්න පුළුවන් ඇති මොකද මේ කඳු වලින් එන වතුර එන්නේ ඔක්කොම ඒ කියන්නේ පිරිසිදු වතුර එන්නේ ඔක්කොම මම ඔයගොල්ලන්ට තව ටිකකින් පෙන්නන්නම් ඩ්‍රෝනේ උඩට යවලා. ගොඩක් ලස්සනට පෙනේ බලමු ද්‍රෝණේ පුළුවන් නම් යවන්න බලන්න ඕන මේ ලයින් එක දිගට තනිකර මේ වතුර පාර ගලාගෙන එන පැත්තට බලමු කොහොම වෙයිද කියලා පහර මේකත් මේකට වතුර එන්නේ කොහින්ද මන්දා මේ පේන ඇති ඔයගලන්ට මෙතනත් ආයි ගොඩක් ලස්සනයි බලමු දැන් අපි කට්ටියම යනවා කන්ද උඩට. ඔව් පේන්නේ. පේනවා ඉතින් පිටිපස්සෙන් කට්ටිය හැමෝම එනවා. සාන්ද්‍රලගේ බාප්පලයි. අපේ ගෙවල් තියෙන මෙතන පිටිපස්සේ ඔයගොල්ලෝ පේන ඇති අන්න අතන ගේ තියෙන්නේ. මේ තියෙන අර වතුර පාර බහින එක මම පෙන්නනවා ඔයාලට මේ බලමු මේ හරිය පොඩ්ඩක් ද්‍රෝණේ බලන්න ඕන කනෙක්ට් කරලා කොහොමද කියලා සිග්නල් තියෙනවද කියලා බලන්න ඕන මුලින් අම්මා හරි ග්‍රැෆිස්ටෝ ya bien visto tutto questo tempo අම්මා මෙන්න මේ පැත්ත හෙල ලස්සන ඔයගලන්ට පෙන්වන්න කොහොමද වාර සීතල නැත්තේ සීතල නැහැ කොහොමද ආ ජනියා වීඩියෝ කරන්න නෑ ඔය දාන්නලු YouTube ඔගලොන්ට පේන ඇති සාන්ද්‍රාගේ මල්ලි පාඩම් කරනවා බලමු ද්‍රෝණේ සෙට් කරගන්න ඕන Anche una sita che era.
ඔගොල්ලෝ මම දැන් drone උඩ යවුවා. ඔගොල්ලන්ට පේන ඇති පල්ලෙහා සාන්ද්‍ර ෆොටෝ ගහනවා. දැන් නම් සීතලයි මගේ අතත් වෙවුලනවා. එනවා සාන්ද්‍ර ෆොටෝ ගහන්න ජැකට් එකත් ගලවලා ෆොටෝ ගන්නදී. මම drone තව වීඩියෝ දෙක තුනක් විතර ගන්නවා. ගොඩක් ලස්සනයි මේ හරිය මල් එහෙම තියෙනවා බලමු. ඔන්න අපි දැන් ෆොටෝ දෙක තුනකුත් ගහගත්තා. drone එකෙන් වීඩියෝ එකක් දැම්මා. දැන් කෙලින්ම යනවා ගෙවල් තියෙන තැනට ගිහිල්ලා. පොඩ සුපර් මාකට් වගේක් තියෙනවා ඒවටත් ගිහිල්ලා බලමු අපි. අම්මෝ මඩර මාර හති මාර කන්දක් නැග්ගේ. කතා කරගන්න බෑ ඒ තරමට මහන්සි. තව ෆොටෝ එකක් ගන්න තියෙනවා මෙන්න එතන පල්ලෙහා සාන්ද්‍රත් එක්ක. බලමු මේ ෆොටෝ එකක් ගහලා යනවා කෙලින්ම සුපර් මාකට් එකට. ඔන්න අපි දැන් කඩවල් තියෙන පැත්තට පොඩ්ඩක් යන්න හදන්නේ. ගිහිල්ලා බලමු කොහොමද කියලා ගණන්. සුපර් මාකට් තියෙනවා ඒකම මේ ඉස්සරහා. කාර් එකේ තමයි ඉතින් යන්න ඕන. බලමු කොහොම වෙයිද කියලා. මටරන් අර කන්ද නැගලා තාමත් හති. ඔන්න අපි දැන් ඇවිල්ලා බැස්සා. මෙතන තමයි කඩවල් තියෙන්නේ. මෙතනට තමයි හැමෝම එන්නේ. ලිවිඤ්ඤෝ ආවහම හැමෝම එන්නේ මෙතනට. මොකද ඇඳුම් එහෙම හැමදේම ලාභයි කියලා කියනවා. ඒ උනාට සාන්ද්‍රණන් කියනවා ඉන්ටර්නෙට් එකෙන් බඩු ඕඩර් කරන තරම් ලාභ නැහැයි කියලා. බලමු අපි කෝකටත් ගිහිල්ලා බලමු ගණන් කොහොමද කියලා කඩවල් වල. බලමුකෝ මුලින්ම මොන කඩේකට යාවිද දන්නේ. මම පෙන්නනම් ඔයගොල්ලන්ට ගණන් ගියාම ඊට කලින් බලන්න ඕන වීඩියෝ කරන්න දෙනවද කියලා කඩවල් වල ඇතුලේ. මොකද කොහොමද දන්නේ මේ පැතිවල ඉතින්. මොකද මම මෙහෙට ස්විස් කියලා කියන්නේ නැත්තේ හරනම් මෙහෙට ස්විස් කියලා කියන්නත් බෑ. දෙක මැද්දේ තමයි තියෙන්නේ ස්විස්. ස්විසුයි ඉතාලියයි ස්විසුයි ඉතාලියේ දෙක මැද්ද තමයි මෙහෙ තියෙන්නේ. සමහරුනම් මෙහෙ වීඩියෝ කරලා තියෙනවා. ඒගොල්ලෝ මට ඉතින් කියනවා ඇහිලා තියෙනවා වීඩියෝ වල මේ ස්විස් කියලා. එනවාට ඉතින් හරියටම කියන්න දන්නේ නැහැ මම නම්. බලමු මේ තියෙන ඔයගොල්ලන්ට පේන ඇති. මේ තියෙන ඔක්කොම කඩවල් තමයි වටේම තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති ගෙවල් ගෙවල් වගේ තියෙන ඒවාට මේ කඩවල් ඔක්කොම. බලමු ගිහිල්ලා. මම මේ වුණාට දැන් ගිහිල්ලා බැලුවා පෙට්‍රල් නම් ගණන් අඩුයි. ඉතාලියට වඩා ගොඩක් පෙට්‍රල් ගණන් අඩුයි මෙහේ. මොකද ඉතාලිය අපි පෙට්‍රල් ගහන්නේ ලීටරයක් පෙට්‍රල් ලීටරේ 1.770 ගණන් 80 ගණන්. මෙහේ පෙට්‍රල් ලීටරේ 1.745. මෙහේ පෙට්‍රල් නම් ගණන් අඩුයි 7 ගණකින් හැබැයි. ඒත් බලමු. මේ තියෙන සෙඩ් එක. ඔන්න අපි දැන් එක කඩයක් ගාවට ඇවිල්ලා ඉන්නේ. බලමු කොහොමද කියලා ගණන්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන මෙතන විස්කි බෝතල් වගේක් තියෙනවා. මේවා මෙතන විකුණන්නේ යුරෝ 30යි. ඒ වුණාට දැන් සාන්ද්‍රලගේ තාත්තා කියනවා ඒවා අපි මිල ජෙනෝවා කියන්නේ ඉතාලියේ පැත්තින් ඉතාලිය අපි ඉන්න සිටි වලින් ගන්න ගියොත් එහෙම මේ බෝතලේ යුරෝ 80ක් වෙනවලු. ඒ වුණාට මෙතන යුරෝ 30යි. ඇත්ත තමයි ගාණ නම් අඩුයි. මේ පේන ඇති ඔයගොල්ලන්ට මේ තියෙන ඔක්කොම කඩවල්. බලමු ගිහිල්ලා. මෙතන කඩයක් තියෙන එකට ගියා. මාත් ගිහිල්ලා බලන්න. බලමු දැන්. Thank you.
මේ කඩේ ඔක්කොම තියෙන බෝතල් බලමු තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ හරි පර්ස් තියෙනවා කෙල්ලොන්ට වෙන්න ඕන මේ පර්ස් ගණන් නම් ගහලා නැහැ හැබැයි ගණන් ගහලා නැහැ නේ මොකද මේ හොඳ ඒවාද මලේ තියෙනවා ආ මේකක් නෝමල් ගන්න කිව්වෙ 100 ගන්න 100 ගන්න 150 වගේ ගන්න යනවා මෙතන 70 ඔව් මෙතන 20 ගන්නත් තිබ්බා 90 ගන්න මේක ඔස්සේ ඒක 150ක් වත්වේ නෑ බලන්න ජවන්ද කි බලන්න නෑ මේක 70ක් හොර තමයි බලන්න බෑ ඕන නෑ නැත්නම් 100 ගන්නක් වෙනවනේ 150 මේ 150 මේක 30ක් වෙයිද අම්මා මේ හරිය ගොඩ ලස්සන වීදුරුවක් ගහලාගෙන පේනද ඔයගොල්ලන්ට නම ලස්සන කියද ගාන ගාන පෙන්න 92 ලස්සනයි අතර මේ හරි මොනාත් තියෙන සෙන් තියෙනවා මේ හරිය මේ කඩේ තියෙනම කිල්ලොන්ට බඩු විතර මම හිතා සෙන්ට් එකක් කීයක් වෙනවද ගත්තොත් 1 මිලියන් එක කීයද 61 මහ ලොකු වෙනසක් නැහැ තින්නේ දෝෂ එකක් බලන්න දෝෂ ප්‍රොබ්ලම් නියෝ වලත් මාසේ සල්ලි සිදු යවගෙන දෝෂ එකක් බලන්න කොහොමද කියන්නේ මේකේ උනාට ගණන් කිව්වට ගණන් එච්චරම ගණන් අඩුත් නෑ නේ අඩුම නැහැ පොඩි ගණන් නෑ අර ඔක්කියද ගුච්චි සෙන්ට් එක තියෙනවා බලමු කෙල්ලොන්ගේ එක යුරෝ 70 ගන්න අපි ගත්ත එක ඒ කීයද ගාන කීයද ඒක ගණන් ගහලා නැහැ නේ ගුච්චි එකනේ යුරෝ 60 68 40 ඒලියන් එක තියෙන සෙන්ට් එක 58 අමින බර්සාචි බර්සාචි එක තියෙන යුරෝ 121 89 ට තියෙන මේ පේන තිය ඔයගලන්ට පට ලස්සනයි මේක නම් මම කැමති මේ මාක් එකට මං සෙන්ට් එකකින් ටිකක් ගහගත්තා සිගරට් පැකට් තියෙනවා සිගරට් පෙට්ටියම වෙනවා යුරෝ බලමු මල්බෙරෝ සිගරට් එක වෙනවා යුරෝ 41ක් වෙනවා මේ තියෙන මම පෙන්වන්න ඔයාලට මේති මේක ඒක
තව තියෙනවා වින්ස්ටන් කියලා සිගරට් පැකට් එකේ තියෙන පෙට්ටියම වෙනවා යුරෝ 30 34ක් වෙනවා මේක පහරේ නාට ගණන් අඩු ආ මම මේ පොඩි විස්කි බෝතල් තියෙන මෙතන අම්මා පහර කිය දේවා පොඩි බෝතල් ගණන් ගහලානේ යා ඔන්න අපි දැන් එක කඩේකින් එළියට ආවා දැන් යන්නේ යන්නේ තවත් කඩේකට යන්න හදනේ බලමු ගිහිල්ලා චොකලට් තියෙන කඩේකට යන්න ඕන බලමු චොකලට් තියෙන කඩයක් හමුණ මොකද මෙහෙ තමයි හැමෝම කියන්නේ චොකලට් හොඳම චොකලට් තියෙන්නේ මෙහෙ කියලා බලමු අන පේස් වොඩ්ක පේස් කරියන වොඩ්ක පේස් කරියන තමයි මේ මෙතන එක එක රහේවා තියෙනවා ප්‍රින්ඩේ මොල් ලිමෝන නේ පේරා වැනිලා වෙනම පොඩි ඩිෆරෙන්ස් කීයද ආ යුරෝ නමේ ගන්න අම්මා මේ බොතලේ නම් ගොඩක් තියෙනවා මසක් කියන සබ්ලේ කොලේ ප්‍රින්ඩේ හැබැයි ඇත්ත තමයි ගණන් නම් අඩුයි සමහර දේවල් තියෙනවා ගණන් අඩුයි සමහර දේවල් ගණන් කියන්නේ අර පොඩි වෙනසක් තියෙනවා සාන්දර ඉස්සෙල්ලා බෑග් එකක් දාගෙන ඉන්නවා දැක්ක දකින්න තිය ඔයගොල්ලෝ කරේ ඒකේ අර හැම ඇත්ත හැම නෙවෙයි බොරු හැම ඒ වුණාට මොකද අපි එතනින් අහලා බැලුවේ ඔයගොල්ලෝ කිව්ව එක බොරු හැම කියලා බලමු දැන් අපි තව ඉස්සරහට යනවා ගිහිල්ලා බලමු කොහොමද කියලා නේද මගේ GoPro එකේ memory card එක full වීගෙන එන්නේ බලමු මේ හරිය කොහේ හරි තැනකින් memory card එක ගන්න පුළුවන් නම් ගණන් අඩුවට හොඳයි බලමු මොකක් හරි කඩේකට ගිහිල්ලා බලන්න ඕන මේ පේනදි මේ සුපර් මාකට් වල ලස්සන කියන්නේ ගියක් වගේ තනි කර නෑ ගන්න මේ තියෙන අපි සෙන්ටල සුවඳ බෑ මේ තියෙන අපි සෙන්ටල සුවඳ ටෙස්ට් කරලා බැලුවා සුවඳයි හැබැයි මේ වලට තමයි ගහලා දෙන්නේ සුවඳ බලන්න. ඔන්න මේ වීඩියෝ එකත් නවත්තන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එක නම් පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා ඔයගොල්ලන්ට. ඕගොල්ලෝ දකින්නේ මම ඩ්‍රෝනින් වීඩියෝ කරායි පට්ට ලස්සනයි. මොකද ඒ කියන්නේ දැන් ඒ වගේ තැනකට ඇත්තටම ගියාම තේරෙනවා වෙනස මොකද්ද කියලා. අර ඒ කියන්නේ අර කඳු දිහා එහෙම බලන් ඉන්න පුළුවන් පැය දෙක තුනක් විතර බලාගෙන ඉන්න පුළුවන් එච්චරටම ලස්සනයි ඒ කඳු හිතා ගන්න බෑ ඒ කියන්නේ ඒවා කොහොම හැදිලා තියෙනවද කියලා ඇත්තටම S2කින් දැක්කහම තේරෙනවා ඒක තව දෙයක් කියන්න තියෙනවා ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ට ඒ කියන්නේ මොන හරි දෙයක් දැනගන්න ඕන නම් හරි නිකන් මට මැසේජ් එකක් දාන්න හරි කැමැත්තක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් මගේ Facebook එකට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලේ කරනවා මොකද මං මගේ YouTube එකට ඇඩ් කරලා තියෙනවා මගේ Instagram එකයි සාන්ද්‍රගේ Instagram එකයි දෙකම ඇඩ් කරලා තියෙනවා ඒ වුණාට මොකද සාන්ද්‍රගේ Instagram එකේ ඒ වුණාට ඒ කියන්නේ message වලට reply කරනවා අඩුයි මොකද ඒක අපි ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ ඒක අර අපි කෑම හදන නිකන් කෑම හදන ෆොටෝ දාන Instagram එක විතරයි ඒක කාට හරි මේ message ගහන්න ඕන නම් මොන හරි දෙයක් දැනගන්න හරි නිකන් හරි message එකක් දාන්න Facebook එකකින් ඇවිල්ලා මතක ඇතුව. මොකද Facebook එකේ message මම නිතරම බලන මොකද මගේ phone එකට message එකිනවා tag ගාලා. ඒක නිසා කැමති කෙනෙක් ඉන්නනම් message එකක් දාන්න Facebook එකට. ගොඩක් අය මගෙන් අහලා තිබුණා ඉතාලියට ඒ කියන්නේ දැන් සමහරු ඉතින් ඉතාලිය ගැන ඇත්තටම දන්නේ නැති හින්දා තමයි ඉතින් එහෙම අහන්නේ මොකද ඒගොල්ලෝන්ගේ වැරද්දක් නැහැ. මොකද දන්නේ නැති කමට ඉතින් අහන්නේ මේ සමහරු අහලා තියෙනවා අපට ඉතාලියට ගෙන්න කියන්නේ දැන් මට වගේ නිකන් normal කෙනෙකුට ඉතාලියට ගෙන්නන්න පුළුවන්ද කියලා. මොකද ඉතාලිය වීසා දෙන්නේ නැතුව කාටවත් ඒ කියන්නේ කිසි කෙනෙක්ව ගෙන්නන්න බෑ. එක්කෝ අර ටුවරිස්ට් කෙනෙක් වගේ ඉතාලිය බලන්න එනවා කියලා ඒ විදිහට පුළුවන්. ඒත් ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද ටිකක් අමාරුයි. ගොඩක් දේවල් ඒ කියන්නේ චෙක් කරනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ප්‍රශ්නවලත් එක්ක ඒවා පොඩ්ඩක් පරක්කු වෙනවා කියලා කියනවා ගොඩක් අය. මට ගොඩක් අය මැසේජ් දාලා තිබුණා ලංකාවේ එම්බසියෙන් දැන් අර ෆැමිලියාර් කියලා තියෙනවනේ. දැන් ෆැමිලි එකේ කෙනෙක් ගෙන්නන්න පුළුවන් ඕනම කෙනෙකුට.
ඒ දේවල් හිටන් ගොඩක් පරක්කු කරනවායි කියලා. ඒකට හේතුව නම් ඉතින් මම දන්නේ නැහැ. මොකද ලංකාවේ එම්බසියේ ඇතුලේ වැඩ කරන අය කොහොම කරනවද කියලා ඉතින් මම නම් දන්නේ නැහැ හරියට. මට ආරංචි වෙච්ච විදිහට ලංකාවේ එම්බසියෙන් කියන්නේ සමහරු සල්ලි බලාගෙන තින්නවා ඒ වගේ වැඩ කරන්න. කාගේ හරි ඉතාලියෙ ඉන්න වීසා එකකට කියන්නේ හරියට ඒ වැඩේ කරගන්න ඕන නම් ලංකාවේ එම්බසි වලින් ඉතින් සල්ලි ඉල්ලන ඒ වගේ සීන් ගොඩක් තියෙනවා ලංකාවේ. මොකද ඉස්සරත් ඉතින් එහෙම තමයි. ඉතින් කොහොමත් මොන හරි වැඩක් ඉක්මනට කරගන්න ඕන නම් ලංකාවේ කීයක් හරි දුන්නහම වැඩේ කරගන්න පුළුවන්. ඒක හින්දා දැන් ලංකාවේ තියෙන තත්ත්වය හැටියට ඊට වඩා ලොකු ගණන් වලින් හිතන් සමහරුන්ගේ සල්ලි ඉල්ලනවලු. මට කියන්න ඕන ඔයාලා රැවටෙන්න එපා. මොකද ලංකාවේ සමහරු ඉන්නවා සල්ලි මෙච්චර දෙන්නම් ඉතාලියට ගෙන්නලා දෙන්නම්. ඒ දේවල් වලට රැවටෙන්න එපා. මොකද ඉතාලිය වීසා දෙන්නේ නැහැ තාම. ඇත්තටම කියනවා ලංකාවේ දැන් තියෙන ප්‍රශ්න වලට හැමෝම බලන්නේ වෙන රටවල් වලට යන්න තමයි. මොකද ලංකාව දැන් වැටිලා තියෙන විදිහට හැමෝම බලන්නේ වෙන රටවල් වලට යන්න. ඒක නිසා සමහර අය ඉන්නවා කපටිකමට සල්ලි කීයක් හරි අරගෙන රට යවන්නම් කියලා හිමීට මාරු වෙන කට්ටිය ඉන්නවා. ඒකෙන් ඉතින් මම කියන්නේ මේ වගේ කට්ටියට හවු වෙන්න එපා කියලා. ලංකාවේ ඉන්නවා ගොඩක් දුප්පත් මිනිස්සු ඉන්නවා කිසි දෙයක් ගැන දන්නේ නැහැ. මොකද කවුරු හරි කෙනෙක් ගිහිල්ලා කිව්වහම මෙච්චර ගාණක් දෙන්න ඉතාලියට ගිහිල්ලා දාන්නම් කිව්වහම ඒ කියන්නේ කපටිකම් ඇත්තම කියනවා නම් කපටිකම් දන්න නැති මිනිස්සු ඉන්නවා ගොඩක් දුප්පත් මිනිස්සු. ඒ වගේ කට්ටිය ඉතින් හවු වෙනවා ඒ වගේ දේවල් වලට. එනවා නම් වෙන රටවල් වල නම් කොහොමද දන්නේ නැහැ. ඉතාලිය නම් කියන්නේ කවදා හරි අපි වයසට ගියපු කාලෙක අපට පෙන්ෂන් එකක් තියෙනවා ඉතාලියේ. හැබැයි ඉතින් ඉතාලියේ ජොබ් එකක් කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ අවුරුදු 20ක් 30ක් විතර ජොබ් එකක් කරලා තියෙන්න ඕන. හරිනම් උපරිම අවුරුදු 40 තමයි ඒගොල්ලෝ කියන්නේ ජොබ් එකක් කරන්න කියලා. අවුරුදු 40ක් ජොබ් එකක් කරාම අපට ලොකු පෙන්ෂන් එකක් තියෙනවා වයසට ගියපු කාලෙක. මම ඉතින් ඒ ගැන හිතද්දි හිතෙන්නේ තරුණ කාලේ පුදුම කට්ටක් කන්න තියෙන්නේ. කවදා හරි පෙන්ෂන් ගියපු කාලෙක ගෙදර ඉඳලා ගෙදර ඉන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් නිදහස තියෙන්නේ වයසට ගියාම කියලා තමයි මට හිතෙන්නේ. මම දැකලා තියෙනවා මෙහි ඉතාලි පාර යද්දි දැන් ඔය වයසක ආච්චිලා සීයල එහෙම ඉන්නවා. ඒගොල්ලෝ ගෙදර වත්ත එහෙම මල් පැලයක් වවාගෙන ගෙදර සුද්ධ කරගෙන ඒ වගේ ඉන්නවා. ඉතින් ඒව දකිද්දි නිකන් හිතෙනවා ඇත්තටම වයසට ගියාම තමයි කියලා නිදහස තියෙන්නේ. මොකද අපි දිහා බැලුවාම අපි හැමදාම උදේට වැඩට යනවා ආයි ගෙදර එනවා කියලා නම් අපි උදේ නැගිටලා වැඩට යනවා මුළු සතියම වැඩ සෙනසුරාදාත් වැඩ. ඒවම දිහා බලද්දි වයසට යන එක වයසට ගිහිල්ලා පෙන්ෂන් එකක් හම්බවෙන එක හොඳයි කියලා හිතෙනවා. තව දෙයක් කියන්න ඕන මගේ වීඩියෝ වෙනදට වඩා ගොඩක් කට්ටිය බලන මට පට්ට සතුටුයි ඒකට. ඒ වීඩියෝ බලන හැමෝටම ඉතින් කියන්න තියන්නේ ගොඩක් ස්තුතියි කියලා මේ වීඩියෝ බලන එකට. මොකද වෙනදට වඩා මට හිතාගන්න බැරි විදිහට සබ්ස්ක්‍රයිබ්ලා හිටන් වැඩි වෙනවා. මාර විදිහට ගොඩක් අය කමෙන්ට් දානවා. සමහරු ඉතින් කමෙන්ට් දාන්නේ නැත්තේ මොකද දන්නේ මේ අර මට කරදරයක් වෙයි කියලා හිතලාද දන්නේ. ඒ වුණාට ආව ප්‍රශ්නයක් නැහැ. මොන නිකන් හරි කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් කියවද්දි එහෙම පට්ට يعني සතුටක් තියෙන්නේ ආයි කවුරු හරි කමෙන්ට් එකක් ගහද්දි. ටිකක් කියන්න කියලා හිතුණා මට. මොකද ලංකාවේ ගොඩක් අය මට මැසේජ් ගහලා තියෙන හින්දා මට ගොඩක් අය කියලා තිබුණා ලංකාවේ පැය 10ක් විතර ලයිට් කපනවායි කියලා සමහර දවස්වලට. ඒ වුණාට උගල දකින්න ඇති මම වීඩියෝ කරද්දි වීඩියෝ එකේ අර එක ඒ කියන අර වීඩියෝ එකේ ඩ්‍රෝනේ වීඩියෝ කරද්දි උගල දකින්න ඇති හැම ගෙවල් උඩම අර සෝල පව මේවක තියෙනවා. කියන්නේ අර ඉරේලියෙන් ඉරේලිය අරගෙන ඒකෙන් කරන්ට් එක මෙයා ඒ කියන්නේ කරන්ට් එක දෙන ඒවා තියෙනවා වහලවල් උඩ ගහලා. ඇත්තටම කියනවා නම් ඒකයි සුපිරි. මාත් හිතාගෙන ඉන්නේ තව ඉස්සරහට අපේ අර එළිය කෑල්ල තියෙනවනේ එතන ඒ જાති එකක් වගේ සෙට් කරන්න කියලා. මොකද ගොඩක් ඉරේලිය එනවා. ඉරේලියෙන් කියන්නේ ලොකු කරන්ට් එකක් ගන්න පුළුවන් අපට. මම නම් ඉතින් කියන්නේ ලංකාවේ ඉතින් මුළු අවුරුද්ද පුරාවටම ඉරේලිය තමයි තියෙන්නේ. රස්නේ තියෙනවා. මොකද ඉතාලිය නම් රස්නේ තියෙන්නේ මාස 3ක් 4ක් තමයි වැඩිම වුණොත් රස්නේ තියෙන්නේ. ලංකාවේ නම් මුළු අවුරුද්දම රස්නේ තියෙන හින්දා ලංකාවට ආයි සුපිරි කියලා මට හිතුණා. මොකද අර ඉරේලිය හොඳට ඒ කියන්නේ හොඳ රස්නේට වදිද්දි අර කරන්ට් එකේකේ ඒ කියන්නේ ඒක චාර්ජ් වෙනවා ඒකේ බැටරියක් වගේ තියෙනවා ඒක චාර්ජ් වෙනවායි ෆුල් චාර්ජ් වෙනවා. ඒ කියන්නේ ගෙදරට මුළු කරන්ට් එකම දෙන්න පුළුවන් ඒකෙන්. ඒ විදිහට ඉතින් ලංකාවේ ඒ වගේ දෙයක් පටන් ගත්තොත් මම හිතනවා ඉතින් හොඳයි කියලා. එහෙනම් මම ගොඩක් වෙලා කතා කරා. මේ වීඩියෝ එකත් එහෙනම් මෙතනින් නතර කරනවා. ඊළඟ වීඩියෝ එකත් මම හදලා දාන්නම් ඔයාලට ඉක්මනටම බලන්න. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ ඒ කියන්නේ අලුතෙන් සෙට් වෙච්ච කට්ටියටත් ගොඩක් ස්තුතියි. channel එකට සෙට් වෙච්ච එකට. හරි එහෙනම් අනිත් වීඩියෝ එකෙන් සෙට් වෙමු. වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකතුව subscribe පාරක් දාගෙන යන්න.
හරි එහෙනම් සෙට් එමු ආයි අනිත් වීඩියෝ එකෙන් කට්ටියටම බයි එහෙනම්.